Hi everyone, welcome back to my channel. On adu kiyala denawa ground orchid gana. Ground orchid pala tika gedara hada ganne kohomada kiyala mama kiyala denna. Mokada godak aya ahala thibba ground orchid pala kohomada hada ganne kiyala. Itama pahasuyen hada ganna puluwa mal wargayak tamai me ground orchid kiyanne. Wasara purama mal pitena me ground orchid hada ganna widiya adu mama kiyala denna. Madhya mokadda kohomada meka hondin wardhane karaganne kiyala. අද වීඩියෝ එකෙන් බලමු. එහෙනම් ඔයා අලුත් යාළුවෝ නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් දැන් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මම ground orchid කියලා හදලා තියෙන්නේ කියලා. ලංකාවේ මේක ප්‍රචලිත වෙලා තියෙන්නේ bim orchid කියලා. මේකට spathaglos කියලා තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ. ඉතින් හරිම අලංකාර වසර පුරාම මල් කිනිති පිපිලා තියෙන මේ ground orchid එක ඔයත් ඔයාගේ ගෙවත්තේ හදාගන්න. මොකද කවදාවත් මල් නැති වෙන්නේ නැහැ. හරි විදියට ඔයා මේකට ට්‍රීට් කරනවා නම්. ඉතින් ඒ වගේම මේකේ බැංකොක් වරයිටිසුත් දැන් තියෙනවා. එක එක කලර්ස් ලස්සන ලස්සන කලර්ස් තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය නම් කලෙක්ෂන් එකක් හදාගන්න මේ විදියට කලර්ස් එකතු කරලා ලස්සන කලෙක්ෂන් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ ඕකිඩ් එක හදාගන්න අමාරු නැහැ. ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන්. දේශගුණය හිරු එළිය අවශ්‍ය අර්ධතාවේ ලබා දෙනවා නම් හොඳින්ම පැල වර්ධනය වෙනවා. ඉතින් අපි බලමු කොහොමද පැලයක් අපි හදාගන්නේ කියලා. අපි පැල වෙන් කරගන්නකොට පඳුර ගන්න ඕන. පඳුරේ මේ විදිහට පැල 5-6ක්වත් තියෙන පඳුරක් තමයි ඔයා යොදා ගන්න ඕන. ඒකට හේතුව නැත්නම් ඔයාගේ පැල වලට හානි වෙන්න පුළුවන් වර්ධනේ බාල වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මම පස බුරු කරගන්නවා. සාමාන්‍යයෙන් ග්‍රවුන්ඩ් නෝකිට් හදන්නේ ටිකක් පසට උණි. මොකද අපි බල්බ යට කරන්නේ නැහනේ. මෙන්න මේ විදිහට ඉවත් කරන්න බලන්න මේ පැලේ හොඳින් වර්ධනේ වෙලා තියෙන්නේ. මම මේකෙන් එක පැලයක් අද වෙන් කරගන්නවා ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා. මේක ඉතාම පහසුවෙන් වෙන් කරගන්න පුළුවන් ඕකිඩ් වගේ එකට බැඳිලා නෙවෙයි තියෙන්නේ. මේ බලන්න. මෙන්න මේ ආකාරයට වෙන් කරගන්න පුළුවන්. ඔයාට මේකේ මූල පද්ධතිය ඕන නම් කපලා ඉවත් කරගන්න පුළුවන්. ගොඩක් මුල් තියෙනවා නම් මැරුණ මුල්. මේකේ මැරිච්ච මුල් එච්චර නැති නිසා මම කපලා ඉවත් කරන්නේ නැහැ. ඊට පස්සේ කැප්ටන් ස්වල්පයක් වතුරට දාලා ඒකට මේ පැලේ මම බස්සලා තියෙනවා ටිකක්. මොකද මේකේ මුල් වලට විස බීජ යන්න පුළුවන් නිසා ඒකෙන් වළක්වා ගන්න තමයි මම මේ විදිහට කළේ. ඊට පස්සේ අපි මාධ්‍ය හදාගමු. හා මාධ්‍ය වශයෙන් මම යොදාගන්නේ වැලි කොටස් 3ක්, කොහොබත් කොටස් 2ක්, ගොම කොටස් 1ක්, ඒ වගේම මේකට කොම්පෝස්ට් කොටස් එක්කුත් මම යොදාගත්තා. මේකට වැලි වැඩිපුර යොදාගන්න හේතුව හොඳින් වතුර බැහැලා යන පරිසරයක් තියෙනවට තමයි මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් වැඩියෙන්ම කැමති. එතකොට තමයි හොඳ වර්ධනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට වැලි වැඩියෙන් යොදාගත්තා. ඊට පස්සේ මේ විදිහට මේක පුරව ගන්න අවශ්‍යයි. පොට් එකට මාධ්‍ය යොදා ගන්නකොට භාගයකට ටිකක් වැඩියෙන් යොදා ගන්න ඕන. ඒකට හේතුව අපි පැලේ ඉඳන්නේ සාමාන්‍යයෙන් උඩින්. මොකද ග්‍රවුන්ඩ් ඕකිඩ් පැලවල බල්බය යට කරන්නේ නැහැ. යටකොරොත් බල්බය කුණු වෙන්න බලනවා. ඒ නිසා ටිකක් වැඩිපුර මාධ්‍ය පුරවා ගන්න භාගයකට වැඩියෙන්. ඊට පස්සේ තමයි අපි මෙන්න මේ විදිහට මුල් ටික තියලා වටේට අවශ්‍ය විදිහට ඔයාට මේ මිශ්‍රණය එකතු කරන්න පුළුවන්. බලන්න මේ පැලේ වැඩිය තද කරන්නේ නැහැ. මොකද මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් වල මුල් යන්න කැමති තද නැති පසක. ඒ නිසා ඊටාම බුරුලෙන් තියාගන්න පස එතකොට ඉක්මනින් පැල වර්ධනය වෙනවා. ඒ වගේම ඉක්මනින් මල් හට ගන්නවා. ඒ වගේම මේකට පොහොර විදිහට ඔයාට යොදන්න පුළුවන් ඔස්මකොට් කැට පොහොර. ඒ කියන්නේ එන් පොහොර ඔයාට තේ හැන්දකින් එකක් වගේ මේකට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ කැප්ටන් දියරය මේක වටේට යොදා ගන්නවා. පසේ තියෙන මොනා හරි තියෙනවා නම් ඒ ටික ඉවත් වෙලා යන්න. මෙන්න මේ විදිහට තමයි පැලේ හැදුවම තියෙන්නේ. ඒ වගේම ඔයාට කාබනික පොහොර යොදන්නවා කැමති කෙනෙක් නම් කාබනික පොහොර විදිහට ඔයාට යොදා ගන්න පුළුවන්. පොල් වතුර 1:14 වෙනසේ මිශ්‍ර කරලා මේ ගහට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒ වගේම ගොම පොහොර යොදා ගන්න පුළුවන්. තේ කුඩු යොදා ගන්න පුළුවන්. මේ වගේ කාබනික දේවල් යොදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ගහක කරලක්. මම ඊළඟ සැරේ පෙන්වන්නම් ඔයගලන්ට කොහොමද මේ ඇටවලින් පැල හදාගන්නේ කියලා. බලන්න කොච්චර පහසුවෙන් ඔයාලට ග්‍රවුන්ඩ් ඕකිඩ් ටිකක්
හදාගන්න පුළුවන්ද කියලා ඔයාගේ ගෙවත්ත අලංකාර කරගන්න. එහෙම මේකට වතුර යොදනකොට අපි අලුත් පැලයක් හිටවනවා නම් උදේ වරුවේ තමයි වතුර යොදන්න ඕන නැත්නම් මුල් කුණු වෙන්න බලනවා. මේ වගේ හොඳට පඳුරු වර්ධනය වෙලා තියෙනවා නම් උදේ හවස වතුර යොදා ගැනීම තුලින් හොඳ සාරවත් පැලයක් වගේම මලක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ විදිහට ග්‍රවුන්ඩ් ඕකිඩ් හදලා බලන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. Instagram හරහා වගේම Facebook හරහාත් ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් නැවතත් තරවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.